තරුණ අපේක්ෂා ඉටු කිරීම ගැන තරුණයෝ ගැන අයවැය ලේඛනයේ ගොඩක් කතා කරලා තියෙනවා. හිස් වචන කතා කිරීමෙන් හෝ සුරංගනා ලෝක මැවීමෙන් අද පරපුර වල්මත් කරන්නට සිටීම මුලාවක්. එම නිසායි කිසි දිනක වීදි නොබැස පිරිස් පාරට බැස්සේ. මේ ජනතාවගේ හඬ මර්ධනය කරන්නට ත්‍රස්ත විරෝධී පනත, පොලිස් ආඥා පනත කිසිදු ලැජ්ජාවකින් තොරව අවභාවිතා කරමින් සිටිනවා. ත්‍රස්ත විරෝධී පනත යටතේ රැඳවියන් විශාල කාලයක් රඳවාගෙන චෝදනා නැතුව නිදහස් කරනවා. මේක පැහැදිලිවම දේශපාලන දඩයමක්. තරුණයන්ගේ ජීවිත ගැන කල්පනා කරන්න. ඔවුන්ගේ ජීවිතවල හොඳම කාලය ඔවුන්ව රඳවාගෙන ඉන්නවා චෝදනා රහිතව නඩු නැතිව. මේ මොන අපරාධයක්ද? පැහැදිලිව මේවා දේශපාලන දඩයම්. මේ හැසිරීම අපව ලෝකයේ ඉදිරියේ හුදෙකලා කරන හැසිරීමක් බවට පත් කර තිබෙනවා. මානව හිමිකම් උල්ලංඝනයට අමතරව ආර්ථික ඝාතන ගැනත් කොමිසම සඳහන් කර තිබෙනවා. ඒවා ගැන සොයා බලන්නට හෝ ඒ දූෂිත ගනුදෙනු වලින් අහිමි වෙච්ච මුදල් කන්දරාව නැවත අපේ ජනතාවට ලබා ගන්නට හෝ අවශ්‍ය පියවර ගන්නට මේ පාලනයේ කිසිදු සූදානමක් නැහැ. ඒව ගැන සඳහන්වත් අයවැයේ නැහැ. දූෂණ සහ සොරකම්, සොයා බැලීම ගැන කරන කතාවල්, ඡන්දේ කාලදී කරන ප්‍රලාපය පවණි යන වියන් ගොඩගින් බව කියන උපුටා ගැනීම තුළින් ජනාධිපතිවරයා දුන් පණිවුඩය වුණේ ඒවා ගැන සොයා බැලීමට බැලීම තමන්ගේ ප්‍රමුඛතාවය නොවන බව නොවේද? ලිබරල් වාදී ආර්ථික දැක්මක් පිළිබඳව අයවැයෙන් කතා කරනද මේ පාලනයේ දේශපාලන හැසිරීම ඊට හාත්පසින්ම වෙනස්. මේ දෙබිඩි රංගනය රටේ ජනතාව දකිනවා, ලෝකය දකිනවා. කිසියෙකුට එක රැයකින්, එක දවසකින්, මාසකින් හෝ එක වසරකින් රට ගොඩගැන්ම සඳහා ප්‍රාතිහාර්ය පාන්නට පුළුවන් තත්වයකට නොවේයි ඔබතුමන්ලා අද අපේ රටත් අපේ ජනතාවත් ඇද දමලා තියෙන්නේ. මේ වින්නැහියට අපේ රට ඇද දවපු උදවියම වෙස් මුහුණු බැඳගෙන වෙනත් අය ඉදිරියට දවමින් රට නැවත ගොඩනැගීම සඳහා අලුත් ප්‍රතිපත්ති ගැන කතා කිරීම ඇත්තෙම මහා ප්‍රහේලිකාවක්. මම මේ CD එක සභාගත කරනවා කරු කතානායකතුමනි. පොලිස් කොමිසමේ සභාපතිතුමා චන්ද්‍රා ෆර්නැන්ඩෝ සහ MP පෙරරකිනෙක් කෙනා ඊයේ බැසිල් රාජපක්ෂ පිළිගන්න ගුවන්තොට පොරල ගිහිලා තියෙනවා. එතකොට කොහෙද මේ ස්වාමිදීන කොමිසම්? වහාම ඔබතුමා මූලික වෙලා මේ හාදෝ දෙන කලෙන් ඇදලා එළියට දාන්න කටයුතු කරන්න නැත්නම් අපි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරාට වැඩක් නැහැ. මේ වගේ කොමිසම් දාගෙන කොහොමද රටක් ඉස්සරහට යන්නේ? බැසිල්ට වැඳගෙන දැන් කපුටාව පිළිගන්න කොමිසමේ සභාපතිවරයා යනවා. දැන් කොමිෂන් සභාව අලුතෙන් පත් කිරීම සිද්ධ වෙනවා හිතානි. බැසිල් රාජපක්ෂ කියලා කියන්නේ ආර්ලිමේන්තුවේ තියෙන අඩුම අශයෙන් රාජසභාවකවත් മന്ത്രി කෙනෙක් නෙමෙයි. කටුනායක ගුවන්තොටුපළේ VIP පර්යන්තේ ඔහුට ලබා දුන්නේ කොහොමද? පොලිස් ට්‍රැෆික් බයිට් ලබා දුන්නේ කොහොමද? මොකද්ද පදනම? ඔව් කැටගොඩ මන්තුමා. බැසිල් රාජපක්ෂ මහත්මයා ඊ ආපුින්ද මේකල වීරුවටලා ඉන්නේ. වෙන මොකුත් නෙමෙයි. හරි. පහුගිය කාලේ අරගලයක් ඇති වෙච්ච සමහර සිද්ධීන් දිහා බැලුවම ඒ වෙලාවේ අපේ පාර්ලිමේන්තුවටත් විශාල අභියෝගයක්. මේ පාර්ලිමේන්තුවේ බලය අල්ලගන්න, මේ පාර්ලිමේන්තුව බිමට තමතලා කරන්න සමාජ ක්‍රියාකාරීන් යම් කණ්ඩායමක් මේ රටේ හිටියා. ඒ වෙලාවේ මේ අභියෝග බාරගත්තු වර්තමාන ජනාධිපතිතුමා ඇතුළු රජය ඒ වෙලාවේ මේ පාර්ලිමේන්තුව බේරගන්න කටයුතු කළා. අද අපිට අයවැය ලේඛනය ගැන අදහස් දක්වන්න පාර්ලිමේන්තුවක් මෙතන නැවත ආරක්ෂා කරගන්න අපිට පුළුවන්කම ලැබුණා. අසම්මත විදියට සමාජයේ ක්‍රියාත්මක වෙච්ච සමහර ක්‍රියාකාරීන්ව මර්ධනය කළා. නැවත පාර්ලිමේන්තුව ආරක්ෂා කරගෙන කටයුතු කරන්නත් අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා. තියෙන ප්‍රජාතන්ත්‍රවාදයේ වැඩක් නැහැ. පාර්ලිමේන්තුව හැඳලා අවුරුදු ගාණක් ගියා. නායකයෝ රටපාලනය කළා අවුරුදු 75ක් ගත වුණා. කිසි දෙයක් කරලා නැති ගානට අද අපේ සමාජයේ මතයක් හදලා තියෙනවා. අපි මේ පාර්ලිමේන්තුව තුළ වර්තමානයේ අපි වගේම ඉතිහාසයේ ඉඳපු මේ පාර්ලිමේන්තුව නියෝජනය කරපු ඒ නායකයෝ ගත්ත වැඩපිළිවෙල නිසා තමයි අපේ රට අද මේ තරම් දුරට ඉස්සරහට එන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙන්නේ. අඩුපාඩු වෙච්ච දේවල් අනන්ත අප්‍රමාණ තියෙන්නේ නැති රටක් හැටියට තීන්දුව తీරනඳගෙන අද රට ඉස්සරහට ගෙනියන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. මේ පාර්ලිමේන්තුව තුළ පහුගිය වසර ගණනාවක තුළ ගත්ත ඒ තීන්දුව තුළයි මා විශ්වාස කරනවා. අපි 225 දෙනා ඇති වෙන්න මඩ කනවා. මේ පාර්ලිමේන්තුවට තියෙන ගෞරවය අද බිඳවට්ටලා තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ ගෞරවය කෙලසෙනවා කියන්නේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගෞරවය කෙලසීමක්. අපිත් හොරු ගානට දාලා කැත නින්දිත මිනිස් කොට්ටාසයක් බවට පත් කළා තියෙනවා. අපිට ඒ තුළ මහා අසම්මත වේදනාවක් දැනෙනවා. හදවතට කාට හරි චෝදනාවක් තියෙනම් පොදුවේ කියන්නේ නැතුව ඒ චෝදනාව ඍජුවෙන්ල කළා අහවලා මංකොල්ලකාරය අහවලා දූෂිතයෙක් කියලා පෙන්වන්න පොදුවේ අපි හැමෝටම ඒ කෝණයෙන් බලන්න එපා. ඒක මහා අසාධාරණයක්. දින ගණනාවක් බදු ගෙවන්නන්ගේ සල්ලි කැප කරලා අපි අයවැය විවාදයට ලක් කරා. නමුත් ඔබතුමාට හිතෙන්නේ නැද්ද අපි මේ හැම වෙලාවෙම කරන්නේ තොරතුරු නොදැන අඳුරේ අතපත ගෑමක් කියලා. රජයේ අපොහොසත් වෙලා තිබෙනවා ස්ටාෆ් ලෙවල් අග්‍රීමන්ට් එකේ තොරතුරු කරුණු කාරණා මේ සභා ගර්භයට ලබා දෙ. මේ පාර්ලිමේන්තුව නමට විතරයි උත්තරීතර. විධායකට මුක්කු ගහන පාර්ලිමේන්තුව ඉන්න ඒ සුළු අතකොළුවන් කොට්ටාසේ කැබිනට්ටුව
දෙගොල්ලෝ එක්කහුව වෙලා තම තමන්ට ඕන විදිහට පාර්ලිමේන්තුවෙන් තොරතුරු වසන් කරලා ලක්ෂ 220ක් වූ ජනතාවගෙන් තොරතුරු වසන් කරලා දැන් ක්‍රියාත්මක වෙන්නේ සමාජ කිවිසුමක් සෝෂල් කොන්ට්‍රැක්ට් එකක් නෙවෙයි දැන් ක්‍රියාත්මක වෙන්නේ පොලිටිකල් ඩීල් එකක් දූෂිත පොලිටිකල් ඩීල් එකක් ගජමිතුරුවාදයේ ක්‍රියාත්මක වෙන පොලිටිකල් ඩීල් එකක් රට මහා විනාශයකට විපතකට පත් කරන පොලිටිකල් ඩීල් එකක්.